විශේෂෙන් අපි දන්නවා මේ වෙලා වෙනකොට අපේ රට තිබෙන තත්ත්වය. ප්‍රධාන වශයෙන් ගත්තුත්, විශ්ාල ඩොලර් හිගේකට මුණදී තිබෙනවා. පහුගේ කාලය ආණ්ඩුව ග්‍යවුරුද්දය ජුනිමාසය විසි හයවෙනිදා. ලංකාවට මුළුමනිින්ම වහන ආනෑනය සීමකරා. නතර කර. මෝඩසයි කලයක් ත්‍රීවිල් රතයක්වත් ලංකාවටගේ ඉඩදින්නින් නැහැ. ඇයි ඩොලර් පිටට ගලාගෙන යන එක වලක්කන්න. වාහනවල අමතර කොටස් ආනෑනය සීමා කරලා තිබෙනවා සුවඳ විලුන්වර්ග දාන්‍යය වර්ග වගේීම. කහ පවා ආනෑන සීම කර ඇයි මේ ඩොලර් පිටරටට ගලාගෙන යාම වලැක්වීම වෙනුවෙන්. හැබැයි ආණ්ඩුව ඒ ඩොලර් හිගේිය සම්පූර්ණ කර ගැනීම සඳහා. ලෝක වටටේ විවිධ රාජ්‍යයන්ගෙන් විවිධ ආයතන වලින් නයිල්ලමින් සිගමනීගිය කොච්තරද කියෙනවන අවසානයේ දී? එක්දා සමසය හැත්ත එක පිටවුල්ලද බංලාදේසි එක්දා සමසය හත්තෑඇවි පාර්ලිමින්තවට ආපු මහින්ද රාජ පක්ෂ අගමැතිතුමා ණයක් කිල්ලවා ඩොලමිලින දෙසීය. කුමක් වෙනුවින්ද. ලංකා විශාල ඩොලර් හිගියයක් තිබෙන හේතු කොටගෙන. හැබැයි එවැනි ඩොල හිගයක්ත් තිබෙන වෙලාවක. බොහෝ ආනෑයනයෙන් සීම කරලා තිබෙන වෙලාව. ආණ්ඩු තීරණයක් ගන්නවා වාහන විශල ප්‍රමාණයක් කාණයනය කරන්න. එතන තිබෙනවා මන්ත්‍රීවරුන්ග. ප්‍රාඩෝ ජී ප්‍රථ දෙසිය විසි හතා. සියල්ල වෙන ආ්ඩ වෑකරන්න නීමිත තිබෙනවා. ඩොලමිලියන දහටක්. අපිහන්නේ ඔබ ඔබ චන්දදීල බලට පත්කරපු පාලකයා ඔබගේ චන්දයරගන තගඟ ප්‍රදේ න්්‍රීවරය බට පත්තිච පාලකය රටේ විශසාාල ඩොලර් හිගයක් පවතින වෙලාවක ඩොලමලියන දහටක් වය කරල සුකෝබෝගී වාහනයක් පාවිච්චිකරීම සඳහා දරනේ උත්සාහට ඔබේ එකංඟද අපිමිරට පරවේසෙන් ඉල්ල හිටින්නේ මේ මජර දේශපාලනය පාද කරන්න. ඒතරක් න මේ වෙලාව අපේරට අපේ රට පවතින සුවිශේෂි තත්වයක. ආර්ථික වශයෙන් කඩා වැටම් පමණක් නොවේ විශසාාල වසංගත තත්ත්වයක් පැතිරලා තිබිෙනවා. දයිනික ආදායන් ලබපු බොහෝ පිරිසකගේ ආදාය මාහින් වී තිබිෙනවා. එවගේම ව්‍යාපාරයක් පවත්තගෙන ගිපපු අයගේ ව්‍යාපර කඩා වැටේ තිබෙනවා. එලවලු මස්ය නිස්්පාදනය අලිවිකරගන්න බැරිී තිබිෙනවා. මාස්සියක ආසකකාලයක් ගෙවල්ල කොටු වෙලා. ගේ දරුවට රි පැට එක ගන්න බැරුව තිබිෙනවා. මන්ට ජීවත්වීම සඳ අවශ්‍යන ආහාරමල්ලක් ලබාගැනීමට නොහැකිව තිබෙනවා. එනිසා මේ වසංග තත්ත්වේ හේතු කොටගෙන. රටේ බහුතර පුරවවැසියම් ප්‍රමාණයක් විශ්ශාල ආර්ථික අසීරුවකටත්තී තිබෙන. ඒවිත රත්නෙවී මෙම වංගත තත්ත්වය මැඩැවත්වීම සඳහා. අවශ්‍යන උපකරණ වැැක්ෂීන් මිලදීගැනීම සඳ මුද නැතු ති න දක් ි දේ. ඒ ප්‍රදේශවාසිත්‍ර සිද්ධ වනා තමන්ගේ රෝහලට ිීම සි එක ගන්න මුදල්ල එකතු කරලා දෙන්න. බෝ රෝහල්ෝල අ්‍යක්ෂකුවරු විධ ස්්‍රච්ච සවිධාන වලින් විවිධ ව්‍යාපාරිකයන්ගින් අපේ පක්ෂන් පවා විවිධ ඉල්ලීම් කර මේ වසංගත තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා රෝහල්ලොල අවම පහසකන් තිබෙන්නේ ඒ පාසුකම් වැඩිකර ගැනීම සඳහා. ඒ වගේම මේ වසංගතයේ ස්ථාාවරල ස පාලනෙකිරීම ස අවශ්‍ය ී බෙන වැක්ෂින්න එක හැබැ. ක්ෂි ගෙන්ට සල්ලිනැතු තිබිෙනවා ශ ඕඩ අවශ්‍යවෙලාට ඇනෝම දෙන්න අපට මුදල් හිගයක් තිබුණු. එනිසාම මේ සහා වක්සිීන් අපි ඉන්දියාවෙන් ඉල්ල නු ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලනවා චීනෙන් ඉල්ලනවා මේ විදියට අපිට එන්නත ලබාගැනීම සඳහත් රාජ්‍යයන්ගෙන් ආධාරීල්ලන්න සිදුවීතිබිෙනවා. එක පැත්ටගින් ආර්ථික කඩා වැටීමක් අනි පැත්තෙන් ජනජීවිතය අසිරතාවයට පත්වීමක් අනිත් පැත්තිෙන්. ම ත් ද වශන හසකක් සම්පර්ණ කරගෙනින් සද මුදල් නොැතවීම. මෙන්න මේ සියල්ල හමුමුව තමයි මේ වාහන ආනයන කරන්න මේ පාලකැන්තීන්දු ගන්නේ මේ පාලකැන්තිීදු ගන්න වෙනි ත්ව ඇතු. විශේෂෙන් ඩොලර්මිලින දහට අපි ඇස්ටසනකා එන්නට පාවිච්චි කරනවා නම්. අපිට ඩොලර් පහයි වෙන්නේ ලක්සතිස් හයක් එන්නත් ආනය කරන පුළුව ඒකන්නේ මෙතෙක් ලංකාවට ැති නෙන්න ප්‍ර ඩ ප්‍රමාණ. අපිට මේ වාහන ආනයන කරන්න යන වියදමින් ඇස්ත්‍රසනික එන්න ආනයන කරන්න පුළුව. චීන චයින ෆාම් වක්සිික පාවිච්චිරන්න කවරරි සයි ාම් සයි ෆාම් ්‍යක්සින් එකක පාච කරන කවර උස්සා කරන න ඇත්තමලිට ොල හහිට ගේෙනන ලක්ස දහටක් ආනයන කන්න පුුවන්ගකමති එගෙන පරවැස්යන් මිලියන ගනකට එන්නට ලබාදීමේ හැකියාව මේ මුදල්ල ලින්තිබෙනවා. විශේෂම් මබ දන්නවා. අද මේ එන්නට ලබාගැීම සඳහා ශසාල පොරයක් තිබෙනවා. ලක් සහක ආසන පිරිසත් තිබින් ඉන්න. ස්ත්‍රසණක එන්නට අරගෙන දැන් දෙවනිය මාත්‍රාව ලබාගැනීම සදා කාලයේ කකුත්වී තිබිය දත් තමන්ට එන්න තක් නොලැබීම පිළිබඳව විශාල සිත්තවල්ලක තමන්ටක් සිද්ධ වෙන්නේ කුමක්ද කියලා දෙගිඩියාවට පත්වී තිබෙන අන්නේ සියල්ල විසඳන්න පුළුවන් මේ ඩොල මිලිය ඳදාහට උපිය ු කරගන්න ඕො. හැබයි මේ පාලකෑන් උත්සාහ කරන්නේ ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙවේ මේ පාලකෑන් උත්සා කරමින් තිබෙන්නේ තමන්ගේ අධි පරිභෝජනවාදී නාස්තිකාර සුකෝබ්බෝගේ ජීවිතය ගෙනයාම වෙනුවෙන් වාහනානන කරන්න. ඔබ හිතන්න මෙවැනි මුද්ද මනත්ය මන්ත්‍රීවරකුට මෙවැනි මුද මනස්ත්‍ය බෙන නායකන්ට මර ගඩ ගන්න පුළුවත් ර ගොඩ ගන්න පුළුව රට ර්ථක කඩාවට තිබෙන වෙලාවක්. විශලාල ව සංගත රෝගතත්වයක් පැ්‍රියමින් තිබෙන වෙලාවක. වසංගත රෝග තත්ව මට පැත්වීම සඳහා අවශ්‍යන උපකරණ ගන්න මුදල් නැති වෙලාවක. මේ මන්ත්‍රීවරුන්ගේ යෙද වටිනා පස්ස පැත්ත තියාගෙන යාම සහ මෙනි මුදලක් වේදන් කළ යුතු. එනි අදහසක් කරරි ඔලුවට එන්නේ අවරවර්ගේ පාලකයන්ට. කවරවර්ගේ මුදව මනසක්තිබෙන පාලකන්ටද. කවරවර්ගේ තෙතමනයක් නොමැති පාලකන්ටද. කරවර්ගේ මානුස්කත්තයෙන් පිරිචිාල කැන්ට දිෙන කොප තේරුන්ගන් මේයන් කරක්ත් නෙවෙේ පෝඩට් රිි පනතර මේගල්ලන් චන්ද ඕන වඋනා පෝට් සිරි පනතර චන්ද ලබා ගීම සඳහා මෙම ජීප්‍රත පොරොන්ද මේකරම ඇත්ත. එනි සතමයි ජීප්‍රත ආනය කරන්න ගන්න තීන්දුගන්න ලබයි මේ ජීප්‍රතයක්? කලින් කිව්වේ වරායෙන් බානකට වදම. ඇත්ත ගත්තොත් ලංකාවේ වෙලඳ පො මට්ටමින් අද මීදම ගත්තුොත් මේක ජීප්‍රතයක් ලක්ෂ පන්සයයක් වෙනවා. මිලියන පනහක් වෙන හි. ජීප්‍රත දෙසේ විසි හක් එකන ආසන වසෙන් ගත්තොත් එක ජීප්‍රතයක් මිියන පනාකට අධික මුදලක් වෙන. ඔබ තනවා ඔබ චන්ද දෙල්ලද මන්ත්‍රීවරය ලක්ෂ පන්සයක වාහයක නැගල ඔබ එකමට එන්නුන්. එනිසා. මුළුමනිම ප්‍රතික්ෂ කර කියලාි පිල්ල. එනි අපි ආ්ඩුව කරන පලමු ඉල්ලීම තිබෙන්නේ මේ වාහන ඇනඋම කරුණ කලා නතර හැබැදැන් ආණ්ඩුව කියනවා කේලි රබ කල් අමාතවර කියන මේක නතර කරන්න බැහැ මොකද එල් ෝපන් කරලා තියෙන නිසා නයවර ලිනිිකුත් විවෘ්ත කරලා තිබෙන නිසා මේක නතර කරන්න බැහැ කියලා. ඕහ එල්LC විෘත්ත කරපු එකක් එල්සියක කැන්සල් කරන්න ලොකු ක්‍රියාව වලිය හැබේ එLC එක? ිකුත්ති රා කැන්සල් ච තිහාසැක් පෙරට ඇත කල තිබෙනවා. පහුගිය ජනිමාසේ විසිෑ වදා වාහන ආනෑන ආනෑන කිරීම අතර කරනකොට එLC විවෘර්ත කරලා තිබුණු බොහෝ එල්LC කල්ලිකුත් ෙන්ඩ ආ්ඩු වැරිය. ඒ වෙලාම ඒ වෙලාම වෙලාදමහුම් දෙපාර්තමේන්තු විසින් ලංකාවෙස් සියලු බැංක්කෝල්ට චක්ලේ කනයක් නිත් කරල කිව්වා එLC. ඕපන් කලා තිබෙන ගැනුම්කරුවන්ට දැනුම් දෙන්න වාහන එහෙන් වරයෙන් පටවන්නේ එපා කියලා එස එ ෝපන් කරලා තිබුණ අපිට මුූදාරණකට ජපානය ජපානෙන් වාහන දෙැම්වෙනේ එ එක කාලය ඉකුත් වුණ ඉත් වනාට පසුව එල්ස එක අවලංග වුණා එනිස ආඩුට අවශ්‍ය නම් එLC කාලේඉුත් වෙන්න ඉඩ ඇර පසුගේ කලේ සිද්දුණා වගේම පුද්ගලික වාහන නයන කරුවන්ට මේක සිද්ද වුණු පුද්ගලික වහන කානය කරන පුද්ගලික පුදගලන්ට මේක සිද්දවන. එනිසා එල් එකේ කාලේ කුත්වීමෙන් අලවලංගුවීමට ඩැහරී හැකි. එනි ආන්ඩුට අපි නොවත කියන්නේ මෙම වාහන ආනෑනය කිරීම සඳහා දරා තිබෙන සියලු ප්‍රයත්ඥයයක්න් අතරකොට මෙම වාහන ආනය ආනේනය කිරීම නතර කරන්න. ඊළඟ අපේ යෝජනාව? හරි ආනයනය කිරීම නතර කරන්න බැරිනම් මේ වාහන ලංකාවට ගෙනාවට පසුව. ප්‍රසිද්ධ වන්දේසි අලවි කරන්න. එක වාහනයක් කෝටි පහගහනි වහන දෙසිිය විසි හතක් විශාලමුඳලා ඉති මේක ආසන වසයගත් ඔතුබ දන්නවා එෙද වාහන දෙසියක් නම් කෝටි පහගානි එක කෝටි දාහක් වෙනවා දෙසිය විසි පහක් වුණු කෝටි පහගානි කෝටි එක්දා එකකසිේ විසි පහක් වෙනවා විසි හතක් වුණු කෝටි එක්දා සකසිය තිස්්පාක් වෙන එනිසා රුපියල් කෝටි එෙක්දා දෙසිය තිස්් පහක් වටින වාහන තමයි මේ ආන්ඩවානය කරන්න අද එක සි තිස් පා කෝටි එක තිස් පාක් වනවා ඒෙ පසිද්ද ව දේ අලි කරලා ක් කර න්ු ය ග ම ද ද ග ද කු දව ග වන්න කියලා ගන් සිද න ග වන්න කියල ඇැ ටේ දේයන අය විශාල ප්‍රමාණය බිලියනයකට වැඩි ිලියින දහයකට වඩ වැඩි දේශයනයි විශාල ප්‍රමාණයක් ගෙවාදමේ හැකිීමේ හර. ඒනිසාපි ඉල්ලා හිටින්නේ. එක ආනයෙන් නතර කරන්න දෙක එසේ නැත්නම් මේ ප්‍රසිද්ධ වන්දේසේ විකුණා ඒ මුදල් හරහා. ො අවතැන් ජනතාවට කොවි සාසර ාට පත් ච ්‍යාරකට කොවිද වසටතත්ව හතුකොටගෙන ආදය හිමිීතිබ ප්‍රසියන්ට ගංවතුර හෙතුකොටගෙන අවතැන් බෞවට පත්තිී තිබෙන ප්‍රවසියන්ට එහෙමන තආ්ඩ අය ගෙවීම සහමේ මුදල් ලපය කරගන්න. එසේ නැතුව මහජනයගේ ධනේ කෝටි ප්‍රකෝටි නම් බිලියන ගන නාස්රනේ පාලකැට ඉඩ ලබා නොදීතිී. අපි පක්ෂයක් හැටට කිසි සේත්ම මෙම වාහන පවිච්චර ගන්න නති බ සාතික කරන අපි කරන්න මොක්දක ලබට කියන්නම් හැබැපි පාවිච්චර ගන්නේ හ. සාහතික කරන. එවි තරක් නෙවේ අපි ද මේක දර කන්න බැරි බොව. මේ මන්ත්‍රවරුන්ට වාහන සැපීම සඳහ පමණක්ම නෙවෙයි මේකාස්ය තිබෙනවා දිගහැරුණු ගංචාව. මේ මාගාව තිබෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජ පක්ෂ මැත්තුමවා විසින් මෙම වාන ැෙන්නීම ස දිරිපත් ල ැෙනට පත්‍රිකව දිරිපත් කල තිබන්නේ. දෙද විසියකි මෙයි මාසේ දහට වෙනිද. එන පහුගේ මැයි මාසේ දහට වෙනිද කැබිනට පත්‍රරිකාවක් ඉදිරි පත්රනවා මෙම වාහන ආනයනෙ කිරීම සොඳහා. සාමාන්‍යෙන් කැබිනට් මණඩල් රැස් වෙි සඳුදට. හැබැයි මේ වාන ආනයනෙ කිරීම සඳහා වූ කැබිනට් මණ්ඩලින් රැස් වුනේ විශේෂ කැබිනට් මණඩ එක්ලෙස අගහරුවාද. දහටවෙනිද. මේ දහට ව ම මේ දාහට කැිනට පත් කා ෝ විල්ලාටන. මෙම වාහන ආනෑනෙ කිරීම සඳහා? ඉහත වාහාන ආනෑන කර ගැනීම සඳහා නයවර ලිපි එක එල්ස, නයවර ලිපි විවෘර්තකිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම. මොකද කැබිණට පත්‍රිකාවෙ කියන්නේ. මෙම වාහන ආනෑනය කිරීම සඳහා කැබිණට අනුමැතිය ලබාදන්න කියලා මෙයි මාසිේ දහට වද කැබිණට් පත්ත්‍රයක් ඉදිරිපත් කරනු. දැන් සාමාන්‍යින්. මන්ඩල තීන් දුවක් බවට පත්වෙෙන්නේ අපිහිතමු මේ සතිය සඳදහා කැබිට න්ලට කැබිනට පත්්‍රිකාව දිරිපත් කරනවා කැබිනට් මණඩල අනුමැතිය ලබා දෙනවා හැබැ එලබෙන ඊළඟ කැබිනට් මණ්ඩලයේදී ඒ කාරය සටහ අනුමත කළ යුතුයි අන්න එතකොට තමයි කැබිෙනට් මණඩලකට නිල බලය ලබන් ඒ අනුව ගත්තුොත් මේ මසේ දහ වන මේ ැබිනට පත්තරිකාව ඉරිපත්රන ැබිනට මඩලට කැබිනෙට මඩ්ල අනුමත කරාට නිලවශයෙන් අනුමැතිය ලැබෙන්නේ ඊට පසු කැබිනෙට් මණ්ඩලෙන් ඒ කාර්ෂටහන් අනුමත කරාට පසු තමයි එක නිසාමාන්‍ය කැබිනට මන්ල රැස්සෙනකොට කැබිනට් මන්්ලිරන පළමු කාර්ය භාරය තමයි පෙර කැබිනෙට් මන්්ලේ කාර්ය සටහන් අනුමත රීම එහෙමනම් මේ අපප්‍රේල් මාසේ මේයි මාසේ දහටවෙද මේ කැබිනෙට පත්ත්‍රිකාවේ කාරය සටහන් අනුමත කරන්නේ ඊළඟ කැබිනෙට මඩලේනමයි මාසේ විශ්‍යහතර වනිිතා. හැබැමකදකෙන් මේ පුවත්පත් වාර්තා කරා මෙයි මාසේ විශ්‍යහතරවෙද කැඳවූ කැබිනෙට් මන්්ඩලය වාහන ගෙන්වීමට ගත් කැබිනෙට් ටීන්දුව අවලංගු කරලා තියෙනවා එහෙනම් කැබිනට පත්‍රිකවක් නෑ මොකද? යි සේ හට රි පත් කර ැබනට ලින් නුමති ලුණායේ පත්්‍රිකටමයි මාසේ විශ්‍ය අතර වවෙනිද ඒ කාරය සටහන් අනුමතරන්න ඕන. හැබ කාර් සටන් අනුුවමත කරන්න කොට අග්‍රාමමාත්තුවර ඇදැනුන්දීල බිනවා එම තීන්ද අවලංග කර බව ග ද ්‍රාතවක ක ප ානතය මයි කැිනට න්ල ැස්සුම. ද න කැබ නට පත්ති ක්න කැබිනට න්ල අනුමතියක් ලැබනේ හන කොම නවර ලිිය නයවර ලිපි ෘර්ත කරේ කොමද. එල් ෝපන් කරේ කහොමද අපි දැනගන්න කැමති. කැනට පත්‍රකාවෙන් පස්සේ ල්සි පන් කර මයි සේ දහට ට කැබිනට පතික කවදාන. මැයි මාසේ විසි්‍ය අතරවෙනිද තීන්ද අවලංගු කරනවා. එහනම් තීන්දුවක් නෑ තීන්දුවක් නැත්නං කැබිනට මන්ඩලේ එල්සිය කෝපන් කරරි කොහොමුද. ඔබ මතකතාගන්න මා ගාවතතිව වනේ එල්සිය ක ෝපන කරු සියල දේ විලි ලිය විලිවල සඳහන් විදියට එල්සියක ඕපන් කලා තිබෙන්නේ නැවර ලිපි විෘත්ත කරල තිබෙන්නේ දෙදස් විසියකි අප්‍රේල් මාසේ විසි දෙකද. බිඩෙට අනුම තිීල්ලන්නේ මෙයි මාසේ දහට නවර ලිපි නිකුත් කරන්නේ. නැවර ලිපි වෘර්ත කරන්නේ අප්‍රේල් මාසේ විසි දෙක. අප්‍රේල් මාසේ විසි දෙ වනිද. ව න ැ ෙට න්ඩ පතතිිකකාක් විල්ල න කැබනට ඩ නුමතයක් ලබිලත්න එනම්ම මොකත කල තිබෙන. කැබිනෙට න්ඩලින් අනුවමත කරන කලින් නවර ලිපි නිකුත් කරල විවෘත කල තිබෙන. එල බ ද . අප හ අප්‍රේ මාසේ විසි දෙ වනිද. ය න ම සද ද නම මකක්ද. මොන කැබිට මල්ල අනුමැති බාද කවර කැබිට ප්‍රිකවද තිබෙන්නේ එන් සමකද කරයි. වාහන ඩීල් එකක්කාවා. යාලෝටක ඩීල්ලෙ කතාාකරගත්ත. කතාකර එ ඕපන් කර පස ම පැබිට මල අනමති ඕන කියලා. පස්සේගල කැබිනට මල අනුවම මොද ඒත වාහ න නකරගැීම සඳ නයවර ලිපි විෘරත කරීමට නමකද වන්නවන. නයවරලි නිකුත් කරන්න ඕනා ැයි මාසෙ දහට වඩට පසුව හැබැයි මේක තවත්කත් දානවා මොකදද හයිවිනි එකනවා මෙම වාහන ආනයන කිරීම කටයුතු වෙනුවෙන් මේ දක්වා යිටුකරති කාරයන් වෙනුවෙන් ආවරණ අනුමැති ලබාදෙන් එන කලින් කරපුයට අනුමැති ලබාදන්න මෙ වංචාවවාහගන්නම කැමි පත්්‍රි කවග එනිසා අද කේලය රඹක්වැල්ල අමාත්‍යවරය ආණ්ඩුව පැත්තෙන් උත්තරයක් ලබා දෙනවා නැවර ලිපි නිුත් නයවර ලිපි වෘර්ත කරල තිබෙන නිසා එල්LC. ඕන් කරලා තිබෙන නිසා මෙම වාහන ආනයනයට නතර කරන්න බෑහැකිලා ගෙන්වීම නතර කරන්න බෑකිල්. හැබැයි එ ඕපන් කර ප්‍රේල් මාසසි විසික කැබිට පත්‍රිකා විදිරිපත් කරන්නේ මයි මාසේ දහට එ කැබිනට මන්්ලේ අනුමැතිකින් තොරව පුෘර්ථ කරලද එLCී වලට මොක ආණ්ඩු වහනකින් එනිසා මෙතන තියනව බරවපතල වංචාවකුත් තිබිෙනවා. එඒ ආන්ඩුුව හෙමයි මතකද බගෙන. තමන් වෙන් වෙන් තමන්ට දුවන්ඩ ගෙන වාහන තමන් ගහනවා. එහිම අය. මේවාහන ගන්නේගොල්ල ආණඩ කට්ටියට. ඒ ගොල්ලගේ පාවිච්චියයට. ඒවාහනවලනත් ගහන. එනිසාත් හැම තම කැමිට මල්ලනු මතිකින් තොරම හනක ගන්නන්න. අපි හන කැමති මේ වාන සදා කවරෝ ටන්ඩ කැද මක්කරද තර කාරලෙ මි කැදෙවද කි සි තර රලෙ මිල කැෙ වේ ොට සමග ව මේ පත් යුත්ත ඩුන ගාන කතා කරගත්ත එල්සක ෝපන් කර. ල හිල්ල ල ොදගරන්න ැබිනෙ ල් නුව තිගන්නු. එනිසා මෙ තැන බරපතලගනි වංචාවක ලකුණු සඳහන්වීතිබෙන බෝප පෑැදිලි. එනිසා මේ වාහන පිටුපස කතාන්දරී ඕක. එකක් විස්සාාල ඩොල්ලර් හෙගියත් තිබෙන වෙලාවක මේ වාහන ආනනය කරීම සඳාධාරණ උත්සාහය නතර කළේට. දෙක රටේ වසගත තත්ත්වයක් හා ග ත් ැ පැත් ීම සඳ අශ්‍ය පරග න සඳන් ද ලක මෙවැනි මුදලක් වීදන් කිරීම නතර කළේට. තුන කැබිනට් මන්්ලේ අනුමැතිකින් තොරව එ විවෘත කරේ කෞද කෙල හොයා බැලීතුයි. කැබිනට මන්ල අනුමැතිකින් තොරව එල්LCී විවෘතකිරීම සඳහා කටයුතු කරේ කෞද අනුමැතිය දුන්නේ කෞද කෙලස වීතුු. එනිසා මේ ඇතුළෙත් ක් කන ව ද න්. ටජ කිට්ගැ කාරනකට වංචාදසන සීනි ගැන කතාරකට වංචාදසන පොල්තල් ගන කතාරනකට වංචාදූසන එ වගේ මේ වාහන ආනයන පිටු පස තිබෙන්නේ වාහන ගෙන්න්නීම පමණක් නොවයි වංචාදූෂනයකුත්ති බිනම්. එන සපි මෙරටේ පුරවැස්යින් ඉල්ලන්න ඔබ විසින් තෝරාපත් කරන අද මන්ත්‍රීවරයක් කිසි සේත්ම මේ වාහනය නැගල තමඟ ගමට එන්න දෙදිපා. කිසි මන්ත්‍රීවරකොට පුළුවන්ද මේ වෙලාේ? විසාා වියශය එක තිබන ලාව මේ වාහනේ නැගල යන්න පුුවන්. හරියට මේ වාහනේ නැගල යනවා කියලා කියන්නේ. මිනිස් සිරුරු මතින් මේ වාහනේ දුවන වහා සමාන වැඩ. එනිසා මේ වහාම නතරකිරීම සඳහ ආණ්ඩු කටයුතු කළ යුතුයි ගෙන්නීම නතර කරන්න බැරිනම් ගෙන්නනලද වාහන ප්‍රසිද්ධ වන්දේසිය අලවිකොට ඒ මුදල් රජටල බාගතීට. ඒ තමයි අප යෝජනාවපෝ. වාරණහෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.